වෛරස් ජීවී ලක්ෂණත් පෙන්නනවා අජීවී ලක්ෂණත් පෙන්නනවා. දැන් ඔයා හිතන්න මගේ දෙපැත්තේ එක පැත්තක ජීවීන් ඉන්නවා එක පැත්තක අජීවීන් ඉන්නවා. වෛරස් ඉන්නවා මැද. දැන් වෛරස් ජීවී ලක්ෂණ පෙන්නනවානේ. ආ වෛරස් යනවා ජීවීන්ගේ පැත්තට. ඒතර ඒ පැත්තේ ඉන්නේ උන් කචල් දානවා. ඇයි උඹ ආවේ? උඹට අජීවී ලක්ෂණ තියෙනවා. පලෙන් කියලා අජීවී පැත්තට යන්න කියනවා. වෛරස් අඬා යනවා අජීවී පැත්තට. අජීවී පැත්තට ගියාම කියනවා ඇයි ඔයා අඬන්නේ? ඔයාට ජීවී ලක්ෂණ තියෙනවනේ. ඇයි අපේ පැත්තට ආවේ? යන්න ඔයා ජීවී පැත්තට කියලා කියනවා. ඒතර වෛරසය කියනවා ඉතින් මං එහෙ ඉඳලා තමයි ආවේ. ඔන්න ඔහේ මං මැදට වෙලා ඉන්නවා කියලා වෛරසය මැදට වෙලා ඉන්නවා. ඒතර විද්‍යාඥයෝ කියනවා වෛරස් කියන්නේ ජීවී අජීවී පුරුකක් කියලා. වෛරස් ගැන කතා කරමු. මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක්, මේ දවස්වලට වඩා ජනප්‍රිය මාතෘකාවක් වුණා මීට පෙර අවුරුදු දෙකේම නේ. හරි. ඉතින් එහෙනම් මේ වෛරස් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. හොඳයි. පුතේ, ජීවය ඇති සෑම තැනකම වෛරස් සමුවේ. සමහර විට ජීවි ශෛල පරිණාමය වූ පළමුදා සිට වෛරස පැවතියා විය හැක. දැන් ඔන්න බලන්න, හරි අපූරු දෙයක්. දැන් මේ වෛරස් කියලා කියන්නේ ජීවී කොට්ටාසයක් විදිහට තමයි ගණන් ගන්නේ. කොළංගව දාලා තියෙන්නේ සුත්‍ර ජීවීන් යටතට නේ. ඇසට් නොපෙන්න සුත්‍ර ජීවීන් යටතට තමයි අපි වෛරස්ව දාලා තියෙන්නේ. ඒතර අපිට මෙහෙම වාක්‍යයක් කියනවා. ජීවය ඇති වූ සෑම තැනකම වෛරස් සමුවේ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා පුතේ. ඒ කියන්නේ වෛරස් වලට ඉන්න පුළුවන් වෙන්නේ ජීවී ශෛලවල පමණයි. වෛරස් වලට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ ජීවී ශෛලයක පමණයි. එහෙනම් මේ ලෝකේ ජීවය කියන දේ ඇති වුණ පළවෙනි දවසේ ඉඳලා වෛරස් ඉන්නව වෙන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා අපි ජීවේ මේ පරිණාමය ගැන ඉගෙන ගන්නට ඉගෙන ගන්නේ කොහොමද? අර ආදී සූපය තුල නේ සාගරේ බැක්ටීරියාවෙත් නිර්මාණය වුණා කියලා මුලින්ම. එතකොට අන්නේ බැක්ටීරියාව නිර්මාණය වෙන්න පෙර වෛරස් පැවතින විදිහක් නැහැ. ඇයි ඒ? මොකද ජීවී ශෛල නැති නිසා. එහෙනම් අර පළවෙනි බැක්ටීරියාව හැදුනට පස්සේ ඒ බැක්ටීරියාව තුල වෛරස් ඉන්න පුළුවන්. එතනින් පස්සේ ඒ බැක්ටීරියාවකින් පරිණාමය වුණු ජීවීන් තුල වෛරස් ඉන්න පුළුවන්. ඒක තමයි මේ අන්තිම වාක්‍යයෙන් කියන්නේ. සමහර විට ජීවී ශෛල පරිණාමය වූ පළමුදා සිට වෛරස් පැවතියා විය හැකියි. හරි. එහෙනම් පුතේ තේරුම් ගන්න, වෛරසයකට ජීවී ශෛලයකින් තොරව පැවැත්මක් නැහැ. හරි. එයා ජීවි භවයේ ලක්ෂණයක් පෙන්눔 කරනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඒ ලක්ෂණය පෙන්눔 කරන්නේ මේ ජීවී ශෛලයක් තුල පමණයි. එහෙනම් දැන් තර්කයක් ගොඩනගා ගන්න පුළුවන් අපිට කොහොමද? වෛරස් කියන දේ ඇති වුනේ, එහෙම නැත්නම් වෛරස් වල පැවැත්ම තහවුරු කරගත්තේ පෘථුවේ ජීවය ඇති වුණාට පස්සේ. ඒක අනිවාර්යයි. හරි. ජීවයකින් තොරව වෛරස් වලට පැවැත්මක් නැහැ. ඒ කියන්නේ ජීවි ශෛලයකින් තොරව වෛරස් වලට පැවැත්මක් නැහැ. දැන් මේ වෛරස් ප්‍රාග්නියෂ්ටික හෝ ශූන්‍යෂ්ටික සංවිධානයක් පෙන්නුම් කරන්නේ නැහැ. මොකද පුතේ ඒ කියන්නේ? දැන් අපි දන්නවා ජීවීන්ගේ ලක්ෂණයක් තමයි මේ ශෛලීය සංවිධානය. ශෛලයක් වගේ තියෙනවා. ශෛලයක් තුල ඉන්ද්‍රයිකා තියෙනවා. එහෙම තිබ්බම තමයි උට ජීවියෙක් කියලා කියන්නේ. දැන් වෛරස් වලට එහෙම ශෛලීය සංවිධානයක් නැහැ පුතේ. වෛරස් වලට එහෙම ශෛලීය සංවිධානයක් නැහැ. එයාට ඉන්ද්‍රයිකා එහෙම මොනවත් නැහැ. ඉන්ද්‍රයිකා එහෙම මොනවත් නැත්තම් න්‍යෂ්ටියකුත් නැහැ. න්‍යෂ්ටියක් නැහැ කියලා කියන්නේ ප්‍රාග්නියෂ්ටික වෙන්නත් බෑ, ශූන්‍යෂ්ටික වෙන්නත් බෑ. මොකද්ද සර් ප්‍රාග්නියෂ්ටික කියන්නේ? ප්‍රාග්නියෂ්ටික් කියලා කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැති. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා නැති. න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා නැහැ. අන්න ප්‍රාග්නියෂ්ටිකයි. අන්න සංවිධානයේ නොවු න්‍යෂ්ටියක්. ශූන්‍යෂ්ටිකයි කියන්නේ ශූන්‍යෂ්ටිකයි කියලා කියන්නේ න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා තියෙනවා. න්‍යෂ්ටිය න්‍යෂ්ටික පටලයකින් ආවරණය වෙලා තියෙනවා. අන්න ශූන්‍යෂ්ටිකයි.
අපි කියනවා සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙනවා කියලා. ඉතින් වෛරස් වලට න්‍යෂ්ටියක්වත් නැත්තම් සංවිධානයේ වෙන්න හරි සංවිධානයේ නොවෙන්න හරි අඩුම තරමේ න්‍යෂ්ටියක් පවතින්න බෑ. එහෙනම් ඒක මොකක්වත් ඉන්ද්‍රයිකාවක් නැහැ. ඉන්ද්‍රයිකා නැහැ. එහෙනම් ඉතින් ප්‍රඥාෂ්ටික වෙන්නෙත් නැහැ, ශූන්‍යෂ්ටික වෙන්නෙත් නැහැ. හරි. හරි. සාමාන්‍ය ජීවියෙක් නම් ඒ එක්ක ප්‍රඥාෂ්ටික වෙන්න ඕන එක්ක ශූන්‍යෂ්ටික වෙන්න ඕන. ඒ මොනවත් නැහැ මුදු. ඒ මොනවත් නැහැ. හරි. ඊළඟට. බැක්ටීරියා වලටත් වඩා කුඩා සරල උත්. ඉතින් මේ ලෝකේ තියෙන නිකන් ජීවි ලක්ෂණ පෙන්눔 කරන කුඩාම අංශුව තමයි මෙයා. හරි. උඩාම අංශුව බැක්ටීරියා වන්ටත් වැඩිය කුඩායි. අතිශය කුඩා. හරි. අතිශය කුඩායි. ඉතින් මේ කුඩා බව කොච්චරද කියනවනම් ඕනම සුදු ජීවියෙක් අපිට ආලෝක අනික්ෂයෙන් බලන්න පුළුවන් නේ. හැබැයි වෛරස් බලන්න බෑ. වෛරස් බලන්න බෑ. හරි. දැන් කොවිඩ් වෛරසයේ ආලෝක අනික්ෂය පේනවද? නෑ. ආලෝක අනික්ෂයේ අධිබලයේ යටතේ පවා වෛරසයක් පේන්නේ නෑ. එහෙනම් වෛරස් බලන්න මොකද පාවිච්චි කරන්න ඕන? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එහෙනම් වෛරස් නැරඹීම සඳහා අපි පාවිච්චි කරමු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරි. ඊළඟ මම ඔයාලට පටන් ගන්නකොටම කිව්වා වෛරස් වලට ඉන්න නම් ජීවත් වෙන්න නම් ජීවි ශෛලයක් සජීවි ශෛලයක් ඕන. ඒ කියන්නේ ඒ ශෛලයේ මත තමයි යැපෙන්නේ. එහෙනම් මෙයා අනිවාර්ය මොනපෝෂීද? පරපෝෂී. වෛරස් කියන්නේ අනිවාර්ය පරපෝෂිතය පුතේ. වෛරස් කියන්නේ අනිවාර්ය පරපෝෂිතය. හරි. වෙන එකෙක්ගේ ඇඟේ ඉල්ලලා ඌගෙන් තමයි පෝෂණය ගන්නෙ. සජීවි ශෛලයක් තිබ්බොත් ඒ ශෛලයෙන් තමයි පෝෂණය ලබා ගන්නෙ. එහෙනම් අනිවාර්ය පරපෝෂී වෙනවා. හොඳයි. ඔවුන්ට ජීවත් වීම හා ප්‍රජනනය කළ හැක්කේ සජීවී ධාරක ශෛලියක් තුළ පමණි. අන්න මම කිව්වේ වෛරසයකට ජීවත් වෙන්න ඕන නම් එයාට ප්‍රජනනය කරන්න ඕන නම් වර්ගයා බෝ කරන්න ඕන නම් කරගන්න වෙන්නේ ශෛලියක් අස්සේ. ශෛලියක් නිකන් ශෛලියක් නෙමෙයි පුතේ. සජීවී ශෛලියක් අස්සේ. සජීවී ශෛලියක් අස්සේ තමයි මේ වැඩේ කරගන්න වෙන්නේ. මතක තියාගන්න. හරි. හරි. එහෙනම් ඔය කරුණුත් එක්ක ඉස්සරහට යනවා. මෙන්න වෛරසයේ හරි සරලයි. වෛරසයක් හරි සරලයි. දැන් කොවිඩ් වෛරසය අපිට මේ තරම් බැට දුන්නට ඒ වෛරසය හරි සරලයි පුතේ. ඕන වෛරසයක් හරි සරලයි. සරල ව්‍යුහයක් තියෙනවා. ඌට තියෙනවා ප්‍රෝටීන කොපුවක්. ප්‍රෝටීන කොපුවක් තියෙනවා. හරි. ප්‍රෝටීන කොපුවක් තියෙනවා. ආ මයික් එකක් ඔන්නෙලා. රයිට්. හරි. ප්‍රෝටීන කොපුවක් තියෙනවා. මේ ප්‍රෝටීන කොපුව මැද තියෙනවා න්‍යෂ්ටික අම්ල කොටසක්. එච්චරයි වෛරසයකට තියෙන්නේ. සර් මොකද්ද සර් මේ වලිගයකුත් තියෙන්නේ. වලිගේ ඉතින් ප්‍රෝටීන් කොපියෙන් තමයි වලිගේ හැදෙන්නේ. හරි. දැන් කොවිඩ් වෛරසේ නම් වටේට රවුමට තියෙන්නේ. මේ තියෙන්නේ. ඕ. අර තිබ්බේ රතු පාටට. මේ තියෙන්නේ. ඔය වටේට තියෙන්නේ ප්‍රෝටීන් කොපුව. හරි. මැද තියෙනවා න්‍යෂ්ටික අම්ල කොටස. හරි. න්‍යෂ්ටික අම්ල කොටසක් තියෙනවා. ඒ කියන්නේ එක්ක DNA කෑල්ලක් තියෙනවා, එක්ක RNA කෑල්ලක් තියෙනවා. දැන් කොවිඩ් වෛරසේ නම් තියෙන්නේ පුතේ RNA කෑල්ල. RNA කෑල්ලක්. හරි. එහෙනම් ඔන්න වෛරස්. හරි. වෛරස් කියන්නේ සරල ව්‍යුහය. දැන් ඔයාලට මේක තේරෙන්න ඕන. ඔයා දැන් සෛලේ පාඩම කරලා තියෙන්නේ. සෛලේ පාඩම දන්නවා ඔයා. සෛලයක් නම් ඒක එක එක ඉන්ද්‍රයිකා තියෙනවා, රයිබෝසෝම තියෙනවා, අන්තස් ප්ලාස්මේ ජාලිකා තියෙනවා, ගොල්ගි දේහය තියෙනවා, න්‍යෂ්ටිය තියෙනවා, මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා. එන්න සෙට් එකක් තියෙනවානේ. හරි. ඒ මෙලෝ මගුලක් මේකේ නැහැ. හරි. මෙලෝ දෙයක් නැහැ. හරි. හැබැයි මොනා නැතත් න්‍යෂ්ටික අම්ල කොටසක් තියෙනවා. ඒකෙන් තමයි මේ ගේම දෙන්නේ. හරි. ඒකෙන් තමයි මේ අපිට අණවින කොඩිවින කරන්නේ. හරි. යම්කෝ ඉස්සරහට හොඳයි. දැන් මේ බලන්නකෝ. මේ වෛරස් පුතේ ධාරක විශිෂ්ටතාවය පෙන්눔 කරනවා. ධාරක විශිෂ්ටතාවය කියලා කියන්නේ මොකද්ද? දැන් මෙහෙම හිතන්නකෝ ඔයා. ඔයා දැකලා තින්න දැකලා තියෙනවද? නිකන් හොටු පෙරාගෙන ඉන්න කුරුල්ලෙක්. එහෙම නැත්තම් නිකන් හොඳටම උණ ගැනිච්ච මාළුවෙක්. එහෙම දැකලා නැහැ. එහෙම දැකලා නැහැ. කුරුල්ල ගන්නු. ඒ කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව කියන දේ කුරුල්ලන්ට ඇති වෙන්නේ නැහැ. හරි. හැබැයි ඕන තරම් දැකලා ඇති. මේ හොටු පෙරාගෙන ඉන්න කොල්ල කෙල්ලෝ දැකලා ඇති. ඔයාටත් එහෙම හොටු පෙරාගෙන ඉන්න අවස්ථාව ලැබිලා ඇති. ඒ කියන්නේ ඔයාට සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා ඇති. සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්නේ සෙම්ප්‍රතිශ්‍යා වෛරසෙන්. එහෙනම් අන්න අපිට සෙම්ප්‍රතිශ්‍යාව කියන රෝගය හදනවා වෛරසයක්. හැබැයි කුරුල්ලන්ට ඒ රෝගය හදන්නේ නැහැ. අන්න පුතේ ධාරක විශිෂ්ටතාවය. එක එක ධාරකයාට එක එක
වෛරස් ක්‍රියාත්මක වෙන. හරියට නිකං මොකක්ද අපේ ගෙදර ඉබ්බයි අතුරයි වගේ. ඒ ඉබ්බට සෙට්ටෙන් එක අතුරයිනේ. ඒ අතුරයිනේ අතුරෙන් තමයි ඉබ්බවාරින්නේ. ඒ වගේ පුතේ මේ වෛරස් කියන දේවල් එක එක සත්ත්ව කොට්ටාස වලට එක එක රෝග නිර්මාණය කරනවා. හරි. එතකොට දැන් ඔයා මගෙන් සමහර වෙලාවට ප්‍රශ්නයක් අහයි සර් දැන් ඔය කොවිඩ් වෛරසය අපිට ආවා කියලා කියන්නේ සත්තුන්ගෙන් නේ කියලා කතාවක් තියෙනවා. ඔව් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් කුරුල්ලන්ට හැදෙන රෝගයක් හදන වෛරසයක් අපේ ඇඟට යන්න බැරිද? යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. එහෙම ගියාට පස්සේ අපේ ඇඟේදී ඒක විකෘතිභාවයට ලක් වෙනවා. ඒක වෙනස් වෙනවා පුතේ. වෙනස් වෙලා අපිට වෙන ලෙඩක් හදනවා. අපිට වෙන ලෙඩක් හදනවා. හරි. දැන් අපෙන් වෛරසයක් කුරුල්ලන්ට ගිහිල්ලා කුරුල්ලන්ගේ ඇඟේදී ඒ වෛරසය වෙනස් වෙලා එයාගේ දේහයට අදාළව රෝගයක් හදන්න පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක එහෙම වෙන්න පුළුවන්. හරි. ඒක එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. නොවෙන සම්භාවිතාවය ටිකක් වැඩි. හොඳයි. එහෙනම් දැන් ඔයා තේරුම් ගන්න. ධාරක විශිෂ්ටතාවය කියලා කියන්නේ පුතේ එක එක වෛරස් එක එක ශාකවල දැන් ශාකත් එහෙමයි. දැන් සමහර හැම ශාකයකටම හැම වෛරස් එකක්ම ලෙඩ හදන්නේ නැහැ. හරි. දැන් අපි හිතමු මිරිස් කියන ශාකයට කොළකොඩවීම කියන රෝගය හදන වෛරස් එක තියෙනවනේ. හරි. ඒ කොළකොඩවීම කියන රෝගය හදන වෛරස් එක සමහර වෙලාවට වෙන ශාකයකට ඒක එහෙම වෙන්නේ නැති වෙයි. කොස් ගහකට ඒක එහෙම ගියාට පස්සේ ඒක එහෙම කොළකොඩවීමක් ඇති වෙන්නේ නැතුව ඇති. හරි. අන ධාරක විශිෂ්ටතාවය පෙන්වන්න කරනවා. හරි. හරි. ඊළඟ වෛරස් අනිවාර්ය පරපෝෂිතයි. මම මේක ඔයාට කිව්වා. වෛරස් කියන්නේ සජීවී සෛල තුල ජීවත් වෙන ජීවි කොට්ටාසයක්. එහෙනම් අනිවාර්ය පරපෝෂිතයෝ මේගොල්ලන්. හරි. ප්‍රතිජීවක මගින් විනාශ කළ නෑක. ඇන්ටිබයොටික්ස් ගහලා ප්‍රතිජීවක ගහලා විනාශ කරන්න පුළුවන්ද? බෑ. බැක්ටීරියා නම් පුළුවන්. මොකද්ද පුතේ ප්‍රතිජීවකයක් කියලා කියන්නේ? එක් සුත්‍ර ජීවියෙක් විනාශ කරන්න වෙනස් සුත්‍ර ජීවියෙකුගෙන් ගන්න රසායනික ද්‍රව්‍යයක්. ආයෙම එකක් අරගෙන වෛරස් විනාශ කරන්න බෑ. ඔය කට්ටිය කියන්නේ වෛරස් වලට බෙහෙත් නෑ කියලා. ආන්න ඕක තමයි. එහෙනම් සර් අපිට බෙහෙත් විදින්නේ. දැන් ඔය හතරවෙනි එකත් ගහගනිලා කියන්නේ. ඒ බෙහෙත කියලා විදින්න පුතේ අපේ ප්‍රශක්තිකරණ පද්ධතිය දියුණු කරන්න තමයි ඒකේ අදාළ ඖෂධය තියෙන්නේ. හරි. ඒ කියන්නේ දැන් මරපු වෛරස් එක අපේ ඇඟට දානවා. ඒ මරපු වෛරස් එකට විරුද්ධ ප්‍රතිදේහ කියලා රසායනික ද්‍රව්‍ය අපේ ඇඟ තුල හදනවා. මේ ප්‍රතිදේහ ගොඩාක් ඇඟ තුල හදලා තියාගත්තම ඇත්ත වෛරස් එක ඇඟට ආවම අර ප්‍රතිදේහ ගහලා ඉක්මනටම අර වෛරසය විනාශ කරලා දාන්න පුළුවන්. කෙලින්ම වෛරසය විනාශ කරන්න බෙහෙතක් දාන්න බෑ අපිට. බෙහෙතක් දාන්න බෑ. හරි. ඒක මතක තියාගන්න. එහෙනම් ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑ. ව්‍යාධි ජනක නොවුත් රෝගකාරක වෙයි. කරුම කියන්නේ ඒක තමයි. දැන් බැක්ටීරියාව එහෙම ඉන්නවා අපිට හිතකරෙවුම්. වෙනත් ජීවි කොට්ටාස ඉන්නවා, දිලීර ඉන්නවා හිතකරෙවුම්. දිලීර එහෙම ඉන්නේ, ඔය ඊස්ට් එහෙම ඉන්නේ අපිට හරි වැදගත්. මේ බැක්ටීරියාව ඉන්නේ රයිසෝබියම් එහෙම ඉන්නේනේ. රන්ල ශාකවල මූල ගැටිතිවල ජීවත් වෙලා නයිට්‍රජන් තිර කරනවා. හරි හොඳයි නේ ඒගොල්ලන්. ඊස්ට් එහෙම හොඳයිනේ අපිට. හැබැයි පුතේ මේගොල්ලන් අනිවාර්ය පරපෝෂිතයෝ. ඒ කියන්නේ ව්‍යාධි ජනකයෝ. ඒ කියන්නේ රෝග හදන. ලෙඩ හදන එක තමයි මුංගේ වැඩි. හරි. ලෙඩ හදන එක තමයි මුංගේ වැඩි. හොඳයි. විභාගෙට ප්‍රශ්න කරයි. හරි. ප්‍රශ්න කරා. හරි. එහෙනම් ඔන්න දැන් හරි සරල ව්‍යුහයක් මෙයාට තියෙන්නේ. වෛරසයේ සෑදී ඇත්තේ කොහොමද? එහෙනම් DNA හෝ RNA. එහෙම නැත්නම් ඔය දෙන්නටම කියන්න පුළුවන් නියෂ්ටික අම්ල කියලා. අණුවකින් සහ ඒවට අපි හිටි ප්‍රෝටීනමය කොපුවකිනේ. හරි. මෙන්න විභාගෙට අන්නන තැනක්, ඔයාට වරද්දන තැනක් කියලා දෙනවා මම. පුතේ ඔයාට ප්‍රශ්නයක් දුන්නොත් මෙහෙම යම් ප්‍රකාශයක් දෙනවා. කොහොමද දෙන්නේ? වෛරසවල DNA සහ RNA ඇත කියලා දෙනවා. වැරදි. වැරදි ඒ ප්‍රකාශය. ඇයි වරදින්නේ? වරදින්නේ පුතේ වෛරසවල තියෙන්නේ එක්කෝ DNA එක්කෝ RNA මේ දෙකෙන් එකක් විතරයි, දෙකම නෑ. හරි. හෝ කියලා තිබ්බොත් ඒ කියන්නේ DNA හෝ RNA තියෙනවා. හරි. හා කියලා තිබ්බොත් වැරදි. ඒ කියන්නේ DNA හා RNA තියෙනවා කියලා තිබ්බොත් වැරදි. හොඳට මතක තියාගන්න. අවුරුදු ගණනාවකම මේ ප්‍රකාශය දැම්ම පේපර් එකේ. හොඳට මතක තියාගන්න. වෛරසයක එක්කෝ DNA එක්කෝ RNA. හරි. ඒ දෙකෙන් එකයි තියෙන්නේ. දැන් අපි කොවිඩ් වෛරසය ගත්තොත් එයා ගාව තියෙන RNA කෑල්ල. ඊළඟට දැන් මේ වෛරස්
ජීවියෙක්ද අජීවියෙක්ද කියලා විද්‍යාඥයන්ට මාර ප්‍රශ්නයක් තියෙනවා පුතේ. හරි. අපි මේගොල්ලන්ව වර්ග කරලා තියෙන්නේ නම් සුත්‍ර ජීවි කාණ්ඩය යටතේ. දැන් මේ ලෝකේ ජීවි කාණ්ඩ තුනයි ඉන්නේ ශාක සතුන් සුත්‍ර ජීවි. ඒතර ඔය සුත්‍ර ජීවි කාණ්ඩ යට තමයි මේ වෛරස්ව දාලා තියෙන්නේ. ඒ කරන්න දෙයක් නැති නිසා. ඇයි? ඒ කියන්නේ එතන අරගෙන තියෙන්නේ මෙයා අතිශය කුඩායි. ඒ කියන්නේ මෙයා අන්වික්ෂීයයි. ඒ නිසා මෙයා මේ පැත්තට දාලා තියෙනවා. සුත්‍ර ජීවි යටතට දාලා තියෙනවා. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. වෛරස් ජීවි ලක්ෂණත් පෙන්නනවා අජීවි ලක්ෂණත් පෙන්නනවා. දැන් ඔයා හිතන්න මගේ දෙපැත්තේ එක පැත්තක ජීවින් ඉන්නවා එක පැත්තක අජීවින් ඉන්නවා. වෛරස් ඉන්නවා මැද. දැන් වෛරස් ජීවි ලක්ෂණ පෙන්නනවානේ. ආ වෛරස් යනවා ජීවීන්ගේ පැත්තට. ඒතර ඒ පැත්තේ ඉන්නේ උන් කචල් දානවා. ඇයි උඹ ආවේ? උඹට අජීවි ලක්ෂණ තියෙනවා. පලෙන් කියලා අජීවි පැත්තට යන්න කියනවා. වෛරස් අඬා යනවා අජීවි පැත්තට. අජීවි පැත්තට ගියාම කියනවා ඇයි ඔයා අඬන්නේ? ඔයාට ජීවි ලක්ෂණ තියෙනවනේ. ඇයි අපේ පැත්තට ආවේ? යන්න ඔයා ජීවි පැත්තට කියලා කියනවා. ඒතර වෛරසය කියනවා ඉතින් මං එහෙ ඉඳලා තමයි ආවේ. ඔන්න ඔහේ මං මැදට වෙලා ඉන්නවා කියලා වෛරසය මැදට වෙලා ඉන්නේ. ඒතර විද්‍යාඥයෝ කියනවා වෛරස් කියන්නේ ජීවි අජීවි පුරුකක් කියලා. ජීවි අජීවි පුරුකක්. හරි? ඒ කියන්නේ ජීවි ලක්ෂණත් පෙන්නනවා. අජීවි ලක්ෂණත් පෙන්නනවා. එක පැත්තකට දාන්න අමාරුයි. හරි? එක පැත්තකට අපි අර වෛරස් සුත්‍ර ජීවීන් යටතේ වර්ග කරාට ඒ එයා අතිශය කුඩා නිසා ඒ වර්ග කිරීම කරේ පුතේ. හැබැයි විද්‍යාඥයෝ මේක වර්ග කරලා තියෙන්නේ ජීවි අජීවි පුරුකක් විදිහට වැට උඩ ඉන්නේ. එහෙනම් එයා ජීවි ලක්ෂණත් පෙන්눔 කරනවා අජීවි ලක්ෂණත් පෙන්눔 කරනවා. හරි. වෛරස් පෙන්නන ප්‍රධාන ජීවි ලක්ෂණේ අපි සාකච්ඡා කරමු පුතේ. ඒ තමයි සජීවී ධාරකයන් තුළ ප්‍රජනනය සිදු කිරීම. හරි. මුන්ගේ ප්‍රධානම හරි මේක තමයි මුන් කරන ප්‍රධානම වැඩේ. ප්‍රජනනය කරන්න පුළුවන් මුන්ට. වර්ගයාබෝ කරන්න පුළුවන්. ඉතින් ඒක ජීවී ලක්ෂණයන්නේ. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. වර්ගයාබෝ කරන්න නම් මුන් සජීවී ශෛලයකට යන්න ඕන. හරි. දැන් මගේ අත් දෙකේ කොවිඩ් වෛරසයේ හිටියට වැඩක් නැහැ. මේ කොවිඩ් වෛරසයේ යන්න ඕන මගේ ශෛලයකට. සජීවී ශෛලයකට යන්න ඕන. ආ එතනට ගියාට පස්සේ හරි. වර්ගයා බෝ කරගෙන යනවා. දැන් හිතන්න මගේ අත් දෙකේ කොවිඩ් වෛරසය තියෙනවා. හරි? කිසි ප්‍රශ්නයක් නැහැ. මට කොවිඩ්වත් මොනවත් හැදෙන්නේ නැහැ. හැබැයි මම මොකද්ද කරන්නේ? මේකෙන් හොඳට නහය අල්ලනවා ඇඟිලි දෙකේ. හරි? ඒතර මේ වෛරසය අන්න යනවා. නාස් මාර්ගයේ දිගේ ශ්වාසනාලයේ දිගේ යනවා පෙනහැල්ලට. පෙනහැල්ලේ ඕනතරම් සජීවී සෛල තියෙනවා. අන්න ආසාදනය වෙනවා. ආසාදනය වෙනවා කියල කියන්නේ ප්‍රජනනය කරනවා. ප්‍රජන්නේ කරලා වර්ගයා බෝ කරනවා. අන්න අපිට ලෙඩේ හදනවා. එහෙනම් පුතේ මේක තමයි ප්‍රධාන ලක්ෂණය. ඒ කියන්නේ වෛරස් වල තියෙන ජීවි පැත්තට දාන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රජන්නේ සිදු කිරීම. මතක තියාගන්න. ඊළඟට දෙවෙනි ජීවි ලක්ෂණය ආවේනික ලක්ෂණ අඩංගු ප්‍රවේනික ද්‍රව්‍ය ගේනෝමයක් අන්තර්ගත වීම. ආවේනික ලක්ෂණ අඩංගු ප්‍රවේනික ද්‍රව්‍ය ගේනෝමයක් අන්තර්ගත වීම කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. මේ DNA හරි RNA හරි දෙකෙන් එකක් හරි තියෙනවානේ. දෙකෙන් එකක් හරි තියෙනවා. ඔය න්‍යෂ්ටික අම්ල කොටස් අන්තර්ගතයි කියලා කියන්නේ පුතේ ජීවි භවයේ ලක්ෂණයක්. මතක තියාගන්න. ඒක ජීවි භවයේ ලක්ෂණය. හරි? හරි. එතකොට මේ ගේනෝම නම්මනම් එච්චර හිතන්න යන්න එපා. හොඳයි. ඊළඟ එක. ප්‍රවේනික ද්‍රව්‍යවල වෙනස්කම් එනම් විකෘති ඇතිවීම. දැන් මේ කොවිඩ් වෛරසයට ওই විකෘති ඇති වුණානේ පුතේ. දැන් හිතන්නකෝ මීට අවුරුදු කොවිඩ් ඇති වෙච්ච කාලේ අපි බය වෙලා නිකන් ඇඬෙන සයිස් එකේනේ අපි හිටියේ නේ. ලෝකයක් බය වෙලානේ හිටියේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එච්චර ගණන් ගන්න නෑ. නිකන් සෙම්පතිෂ්‍යාව වගේ තමයි දැන්. හරි එච්චර ගණන් ගන්න නෑ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ කොවිඩ් වෛරස් එක විකෘති වෙලා එයා පරිසරයේ තියෙන ඒ පරිසර සාධකත් එක්ක එයා කාලෙන් කාලෙට වෙනස් වෙනවා පුතේ. ඒක වෙනස් වෙලා තියෙන්නේ අපිට හොඳ පැත්තට. ඒ කියන්නේ මෙයාගේ අර තර්ජනාත්මක ගතිය දැන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් ඒකට කියනවා විකෘති ඇති වෙනවා කියලා. ඊළඟට වෛරස් වල අජීවී ලක්ෂණ. අජීවී ලක්ෂණ මොනවාද? DNA හෝ RNA යන දෙකෙන් එකක් පමණක් දැරීම. මෙන්න පුතේ මාර වැදගත් වාක්‍යයක්. DNA හෝ RNA යන දෙකෙන් එකක් පමණක් දැරීම. මේ දෙකෙන් එකක් විතරක් දරනවා. හරි.
හානෙවෙයි විභාගට හාදාලා දෙයි හරි ඔයා හා කියලා ඉරක් ගහන්න එහෙම යන්න එපා වැරදි හරි DNA හෝ RNA යන දෙකෙන් එකක් පමණක් තියෙනවා හරි දැන් කොවිඩ් වෛරසයේ තියෙන්නේ RNA හරි පරිවෘතිය ක්‍රියා නොකිරි පරිවෘතිය ක්‍රියා කරන්නේ නැහැ මේ අපේ සෛල තුල සජීවී සෛල තුල සිදුවෙන රසායනික ප්‍රතික්‍රියා එහෙම නැත්නම් ජෛව රසායනික ප්‍රතික්‍රියා ඒවට නේ පුතේ පරිවෘතිය ක්‍රියා කියලා කිව්වේ නේ පරිවෘතිය ක්‍රියා බහිස්රාවයේදී කතා කරේ නේ අපි බහිස්රාවයේ බහිස්රාවී ද්‍රව්‍යයක් විදිහට අර්ථ දක්වන්නේ කොහොමද පරිවෘතිය ක්‍රියාවලින් නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය තමයි බහිස්රාවී ද්‍රව්‍ය කියලා කිව්වේ ඒ කියන්නේ අපේ සෛල අස්සේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවලදී ඇතිවන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය තමයි බහිස්රාවී ද්‍රව්‍ය කියලා කිව්වේ එහෙනම් අන්න පුතේ තේරුම් ගන්න පරිවෘතිය ක්‍රියා කියලා කියන්නේ සෛල අස්සේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා මොන පරිවෘතිය ක්‍රියාද නේ එහෙනම් පරිවෘතිය ක්‍රියා නැත සෛලීය සංවිධානයක් නැහැනේ එහෙනම් පරිවෘතිය ක්‍රියා නැහැ පරිවෘතිය ක්‍රියා නැහැ හරි හරි ස්වයං ගුණණය විය නොහැකි වීම තනියෙන් ගුණණය වෙන්න බෑ තනියෙන් ප්‍රජන්නය කරගන්න බෑ තනියෙන් ප්‍රජන්නය කරගන්න බෑ කියන කේ අදහස දැන් ඔයා හිතන්නේ එළියේ දැන් මගේ අත් දෙකේ තියෙනවා වෛරස් තියෙන ඕන තරම් හරි හිතන්නකෝ එහෙම වෛරස් තියෙන හරි දැන් මේ වෛරසයට 2 4 8 16 එහෙම ගුණණය වෙන්න පුළුවන්ද ඒ කියන්නේ වර්ගය අභෝ කරන්න පුළුවන්ද බෑ තනියෙන් බෑ එහෙනම් තව කවුරු හරි ඕන සර් ඔව් තව ඕන කවුද කවුද ඕන වෙන්නේ සජීවී සෛලයක් ඕන සජීවී සෛලයක් ඕන හරි සජීවී සෛලයක් අස්සට ගියාම ඒ සෛලයේ සහභාගීත්වයෙන් මෙයාට ගුණණය වෙන්න පුළුවන් මෙයාට ගුණණය වෙන්න පුළුවන් හරි ඒ හැර නේ දැන් ඔයා ඔය ඉන්න ඩිස් එකේ අර මේ හැමතැන වෛරස් තියෙන්න පුළුවන් ගැටලුවක් නැහැ හරි ඒගොල්ලන්ට ගුණණය වෙන්න බෑ තිබ්බ ගානම තමයි හරි දැන් අපි තුම වෛරස් 100ක් තිබ්බ කියලා ඔයාවට ආයේ වෛරස් 100 හැමම තියෙනවා හරි වෛරස් 100 හැමම තියෙනවා හරි එහෙනම් ස්වයං ගුණණය විය නොහැකි වීම දැන් ආ වෛරස් ශාක වෛරස් කීපයක් මේ තියෙන්නේ බලන්න ඔයගලන්ගේ ගෙවත්තේ මේ වගේ ගස් තියෙනවද කියලා කෙසෙල් වඳ පීදීම් එහෙනම් කෙසෙල් කොළේ නිකන් දෙපැත්තෙන් නිකන් මොකුන්ද කාලා වගේ ඕන් ඔය වගේ ඔය තී හරි යහ ලස්සනට කොළේ ලොකුවට එන්නේ නැහැ හරි අන වඳ පීදෙන ඊළඟ හොඳම එක තමයි මිරිස් කොළ කොඩවීම හරි මෙන්න මේ මිරිස් කොළ කොඩ වෙන එක ඒ කියන්නේ කොළ ටික ওই විදිහට ඇකිලිලා ගහම ඇකිලිලා යනවා හරි මේ වෛරස් හරි තව මේ කෙසෙල් වලට එන එකක් තියෙනවා පත්‍ර විචිත්‍ර රෝගය කියලා පුතේ කෙසෙල් හොඳ කෙසෙල් කොළ වල මේ මේ එක එක තැන් තැන් වල කහපාට ලොකු පැල්ලම් එන පැල්ලම් හරි පත්‍ර විචිත්‍ර රෝගය කියලා කියනවා. ඉතින් මේ ළඟදී ආව එකක් තමයි ළඟදී කියලා කියන්නේ දැන් මේ මේ මෑත භාගයේ ආපු තව රෝගයක් තමයි මේ බොන්චි වලට ආපු කහ රෝගය. බොන්චි ශාකයට ආපු කහ රෝගය කියලා කියන්නේ මේ මෑත යුගයේ ආපු වෛරසයක් ශාකවල. තව ගොඩාක් තියෙනවා හරි. තව තියෙනවා දුම්කල පත්‍ර විචිත්‍ර රෝගය තියෙනවා. එක එක ඒවා තියෙනවා ඉතින් හරි. හරි. මිනිසාට ඇති වෙන වෛරස් රෝග ඉතින් ප්‍රධාන එක දැන් අපි දන්නවා කවුරුත් මොකද්ද කොවිඩ් වෛරස් එකනේ ඊට අමතරව ඉතින් සෙම්ප්‍රතිෂ්‍යාව ඩෙන්ගු ඉන්ෆ්ලුවෙන්සා AIDS නේ වගේ වෛරස් දැන් AIDS වෛරසය තියෙන්නේ පුතේ RNA කෑල්ලක් මේ තියෙන්නේ මේ තියෙන්නේ AIDS වෛරස් එක මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය නේ HIV නේ HIV කියන්නේ වෛරස් එක HIV රෝගේ AIDS හරි මේ බලන්න මේ RNA කෑල්ල තියෙන්නේ මේ RNA කැල්ලක් තියෙන වටේට තියෙන මෙන්න ප්‍රෝටීන් කපුව තියෙන හරි රයිට් හරි